ධර්මානු ශාසනාව. සුපින් උතුනී අද ධර්මානු ශාසනාව පවත්තුල්ලාබන්නේ කොළඹහත්ත බුලස් පටු මග ශ්‍රී ජිනෙන්දරාම විහාරාධිපති, ස්වර්ණාලෝක සමාධි චත්කාර පදනමේ විධහයකල් දෙක්ෂ, ශාස්ත්‍රපති අතිපූජපාද බබරගම සෝමරථන ගෞරණීය ස්වාමේන්ද්‍රයාණන් වහන්සේ. ධර්මාණු ශාසනාවේ දායකත්තුවයන් කළුතර නාගොඩ හතරවැනි පටුමග නොම්බර හැර දෙකෙන් අසු හත ලිපිනේ පදිංචි Tවනා සුදර්මී සිල්වා මහත්මීය. කොළඹ දහය මාලිගාවත්ත පාර නොම්බර පනස් නමේ ලිපිනේ පදිංචි WA චාන්ධන පිරේරා මහත්මියය ඇතුළු පවුලේ සියලුම දෙනා. ධර්ගා නගරය මීගම කපුගෙදරවත්ත ලිපිනේ පදිංචි, Kප ලිලියට් සිිල්වා මහත්මය. බෙම්මුල්ල මහවිට පාර අංක අටෙන් එක ලිපිනේ පදිංචි ශාමාක් කොමාලි සහ ්‍රීටා ලියනාරාචී යනම මහත්මයයින්. ගනේමුල කැඳලි අද්දපාළුව අංක හැත්ත පහින් දෙක ලිපිනේ පදිංචි ලයිනල් ගුණතිලක පියතුමා ඇතුළු පවුලේ සියලුම දෙනා. වහරක මොරතොඩ පදිංචි එල් පොඩි අප්පුහාමි මහතා සමඟ ක්ඇැව මාන පහ ලිපිනේ පදිංචි කේම් ත්‍රත්නායක මහතා කොළඹාර්ට ගෝතමීපාර පළමු පටුමගේ අංක හැත්තයාට විමංසා බෞද්ධ මර්ධ්‍යස්ථානයේ ලිපිනේ පදිංචි කුසල් ගෝකුල ගනීවත්ත මහතා ඇතුළු විමංසා අපි. සුපෙන් නතුනේ අපි දැන් ධර්ම ශ්‍රමෙන්ට ප්‍රථම තිසරණය සහිත පංචසෙලේ සමාධන්වීමට නමස්කාරී කියමු. අවස රයි ස්වාමෙන් වුවන්සේ. නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධර්ක්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධර්සේ බුද්ධන්. शरणं गच्छामि बुद्धन् शरणं गच्छामि धम्म शरणं गच्छामि धम्मन् शरणं गच्छामि सङ्घम् sarenang gaca Duti ampe budhan sarenang gacai Duti ampe Damang sarenang gaca Duti ampe daman Serenang gacai Duti ampe sanghang sarenang gacaami Duti ampe sanghang sarenang gacai Duti ampe budhangmi sarana gacaami Ta ampe budhan saranaanggacaami ampe daang sarana gacaami Ta ampe daang saranaanggacai Ta ampe sanghang sarana gacaami Ta ampe sanggghan saranaanggacai පානාාතෙ පාතාවරමනී සික්ඛපදන් සමාධයාමි පානාාතිපාතා වරමනේ සික්ඛපදන් සමාලයාමි අදින්නාදාානාවරමනේ සික්ඛපදන් සමාධයාමි අදිින්නාදාන වරමනේ සික්ඛපදන් සමාලයාමි පමේසු මෙච්චාචාරාවරමනී සික්කාපදන් සමාධයාමි කාමේ සුමිචාචාර වේරමනේ සික්ඛාපදන් සමාධයාමි මුසාවාදාවරමනී සික්කාපදන් සමාධයාමි මසාවාදා වරමනේ සික්ඛාපදන් සමාධයාමි සුරාමේරය මජ්‍යපමාදට්ඨානාවරමනී සිෙක්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්‍යපමාදටාන වරමනේ සික්ඛාපදන් සමාලයාමි තිෙසරනේන සද්ධෙෙන් පංචසේලං ධම්මන් සාදුකං සුරක්හෙතංකත්වා අපමාදන සම්පාදේත ආමභන්තේ සමන්තා චකවාලෙ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං නිරාජස් නන්ත සග්ග මොක්හෙදන් දම්මස්ස වෙන කාලෝ අයං බදන්තා දම්මස්ස වෙන කාලෝ අයංභදන්තා ධම්මස්ස වෙන කාලෝ අය නමුෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස් නැතේකාමයානිී චිත්‍රනිීලෝකේ සංකප්පරගාපුරේ සස්සකාමා ඒ බගවත්තුූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලංකාවාසී ලෝකවාසී පරම්පූජනීය අති ගෞරවනීය මහා සංගරත්නෙන් නමස්කාරපූරකු අවස්සර. සද්ධහාබුද්ධි සම්පන්න මෑනිවරුණි පියවරුණී දර්දරියනි. ඉතාමත්ම සද්ධාවෙන් ගෞරවෙන් ඕනෑකමින් යුක්තව ්‍ර ලංකාක ගුවන් ඉදිලි සංස්ථාවේස්වදේශය සේවයඔසේ උදෑසන විකාශනය වන ඒ උතුම් ශ්‍රේෂද්ධර්මය ශ්‍රවනය කරන්නටයි ඔබ සූදානම් වෙන්නේ. මේ දහම් පඩිවිඩ ස්වදේශය සේවය ඔස්සේ මුළමහත් ලෝකයේ පුරාම ප්‍රචාරය කරනු ලබනවා. අපාමාමෑණී බුදුපයාණන් වහන්සේ සාරා සංකය කල්ප ලක්‍ෂයක් පුරාවට පාරමිතා ධර්ම පුරල සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයාගන ගියා මේ ලෝකේ, ලබන්නට තිය උතුම සැස උතුම සතුට ලබන මාර්ගය එ උතුම සැනසීම සොයාගන අද්දී අමාමෑණ බුදුපාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ එ සතුටට විරුද්ධව පවතින දුකපිළි බඳ යථාර්ථය ඒ සත්‍යය අවබෝධකොට ගත් පිවත්න මේ ධර්මය ශ්‍රවනය කරන මොහොත්තේ ඔබ නිරන්තරෙන් කල්පනා කරන්නට සිහියට ගන්නට ඔබගේ මෙලව සැනසේම සංසාර සුවය පිණිස අමාමෑනි බුදුපාණන් වහන්සේ අනු දැන වදාළ ඒ උතුම් දේශනාව ශ්‍රවණය කරනවා කියලා. සම්මා සම්බු දුරජාණන් වහන්සේ ධනකතාසීලකතා සග්ගකතා මේ ආදී වසයෙන් අනුක්‍රමික දේශනාවන් දේශනා කරලා. කාම කාමානං ආදීනවං කාමය වස්තුූන්ගේ ආදීනවේ කියලදීල. උතුම් නිවීම උතුම් සැනසීම ලබන මාර්ගය ලෝක සටවයාට දැනවදාලා. අද දේශනාව තුළ ඔබගේ අවධානයේ යොම කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නිරන්තරයම අපි පීඩාවට පත්වෙන නිරන්තරේම අපි දුකට පත්වෙන මේ කාමලෝකයේ උපත්තිය ලබල නිරන්තරේම අසතුටට පීඩාවට අසහනයට පත්වන අපට සහනයක් ලබන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ මේ කාම වස්තූන් පිල්බඳය තාර්ථය සත්‍යය අවබෝධ කර ගන්නට දේශනා කොට වදාල දහම් පදයක් ඔබ හමේ තියන්නට. කාමය කියල කියන්න පෙන්වත්නි අපි ප්‍රය කරන අපි යාස්ස කරන ඉස්්ටව් කාන්තව් මනාපවූ කෙලෙස් ධර්ම පිළිබඳව අපේ හිත තුළ ඇතිකර ගන්න විතර්කයන් අප හිත තුළ හටගන්නා අරමුණු. හේතුකොට ගෙන අපිට නිරන්තරයෙන් විඳින්න්ට සිද්ධ වෙන ඒ පාඩුන් දුක්කයන් දුරුකරගන්නට අපේ හිත සක්තිමත්ව පිහිටව ගන්නට. ධර්මයෙහි පිහිටවගන්නට අවශ්‍ය කරන කමටහනක් අරමුණක් වැඩපිළිවෙලක් ඔබට ඔබ සමඟ සාකච්ඡා කරන්නට බලපපොරොත්තු වෙනවා එනිසා නිරන්තරෙන්ම වස්තුකාම කලේෂකාම හේතුකොට ගෙන අපේ ජීවිතය ගොඩක් පසු බැසිම් වලට පාසල්ල යන දරුවාගේ ඉඳලා තරුණ මහලු වැඩිහිටේ උගත් නූගත් හැම දෙනාම මේ කාමේ හේතු කොටගෙන ප්‍රමාද වෙනවා දුකට පත් වෙනවා. පිනත්දී යම්කි සිකෙනෙක් සෝත ගාමීව උඩඩු ගම් බලා යන්නට අරමුණු කරනවනම් අමාමෑනේ බුදුපාණන් වහන්සේ අපට පෙන්වා දුන්න මාර්ගයේ ගමන් කරන්නට ඔබ අධිස්්ඨාන කරනවනම්ඒ අනු සෝත ගාමී පිළිවතින් බැහැරවෙලා එ ගලාගන යන ගගේ ඔහේ ගග සමග ඔබත් පාවෙන්නේ නැතුව හිත නැමති මේ ශක්තිය පුුදුවාලන හිත නැමති ශක්තිය හඳුනාගන මේ ශක්තිය තුළින් පටි සෝතගාමීව උඩුගම් බලා ජීවිතය සංසාරය ගමන් කරන්නට ඔබ තුළ අධදිිෂ්ඨානයක් ඇති කරවන්නට. මේ කෙටි කාලෙ තුළදී හැකි අව ලැබෙනුවන් නම් මේ උතුම් දේශනාවන් සඳහ දායිකත්වය දරන හොඳයි කියල සාදු කියල අනු මත කරන සියලු දෙනාට දේශනා කරන මට කොයි තරං ආනිසංසයක්ද සබදානම් දම්බදානංචිනාති පිනත්නි අපි බොහෝ දන් දෙෙනවා මැන බුදුපාණන් වහන්සේ වදාාරනවා ධර්ම දානයම උතුම් කියලා යම් කිසි කෙනෙකු ගෙහිතට උකටලිව කම්මැලිව හුද කලාව නැහැයි බැයි කියන රිනාත්මක සංකල්පවලින් යුක්තව අස්සරනව ජීවත්වන කෙනෙකු ගෙහිතට දියුණවීම සඳහා උපදේශයක් ලබා දෙනවා උදගතෙක් ඥ පන්ඩි ඒ දෙන ඉතා කුඩා උපදේශයේ මත් ඒ පුද්ගලයාගේ ජීවිතය හැරවුම් ලක්ෂය සකස් කරගන්නවා ඒ පුද්ගලයා ලෞකිකව සැනසෙනවා ඒ පුද්ගලයාගේ පවුල් ජීවිතය සාර්ථක වෙනවා ඒ පුද්ගලයා සතුටින් ජීවත්වෙනවා ධර්මය කියල කියන්නේ මේ කෙටි කාලීන ජීවිතේ තාව කාලික සුවයන් වලට එහා ගිය ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් ගමන් කරන මේ සංසාර ගමනේ. නැවත්තුම ඇති කළ සැනසීම උදාකරන එ සතුට සැනසීම නිවීම ලබා දෙන මර්ගය ප සම්ම සම්බුදුරජාණන් වහන්සේ සමීපේට අ්‍ය ආගමික තරුණයකු අනුගාමිකයකු පැමිණි ලහන අස බවත් ගෞතමයන් වහන්ස ඔබ නිරන්තරෙන්ම ලෝකයාට කියනවා ඔබගේ සාක්‍යපුත්‍රිය ශ්‍රමණ පිරිස්සට අනුශාසනා කරනවා අනිත්‍ය පිළිබඳව දුක පිළිබඳව අනාත්මය පිළිබඳව මේ මේ ලකුණු තුන ලක්ෂණ තුන මෙලෝකේ ක්‍රියාත්මක වෙනකාරය එතුළින් ඔබ දේශනා කරනවා උතුම් සැපයක් ගැන ඇත්තටම මේ රටේ රජතුමා කොසල් රජතුමා බලන්න බවත් ගෞතමයන් වහන්ස අන්න ආගමිකයන් මේ විදිහයට අයි කතා කරන්න. කොයි තරන් මේ රජතුමා සැප විඳිනවාද දැන් අද කාලෙත් අපිට අහන්න ලැබෙනවා. සල්ලි වලට හැම දේමේයටයි. මේ පුද්ගලයක් කියනා මේ රජතුමාට බොහෝ සම්පත්තියනවා ඇත් අස්රථ පාබල සෙනග තමන් කැමති කරන ස්තුන් තමා ළඟට ගෙන ගන්නට රාජ අන කියල කියන්න පින්වත්නි ඒක තමයි රජතුමාගේ කටින් පිටවෙන වචනය තමයි පින්වත්මි රටේ ක්‍රියාත්මක වුණේ රාජණ්ඩු ක්‍රමින් එහෙවු බලයක් එහෙවු ධනයක් එහෙවු සම්පත් විඳන මේ රජතුමා හොයි තරං සැපයක් විඳනවද හ ප් ුදුරජාණන් වහන්ස ඔබත් අහනුව මේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේගේ එවලාවේදී අපාමාමෑණී බුදුපාණන් වහන්සේ මේ අන්‍ය ආගමිකට පැහැදිලි කළ දේශනා කරනවා පෙනවත්න ඔබ හිතන්න මනවකය මේ රජතුමාට පොළුවන්ද මේ රයිතුමාගේ ශරීරය පැයක් එක විදිහට සමාධිගතව පිහිටව ගන්න දෙක් වරුව දවසක් සතියක් පුරාවට මොන්න තරං වැහි කුණාටු අවත් සරීරයේ ඩිසොල්මංව සමාධිස්ුවේ විදින්න පුළුවන්ද විනාඩි දහයක් පාලවක් ධර්මේශ්‍රවනය කරන විට අපිටත් පින්වත් නිහන්දි වේදනයි. අපහසුයි මේ අතපය තිබුණ ආකාරයම පිහිටවගන්න බෑ වෙනස් කරන්න ඕන. නාදිහතලිස් පහක් පැයක් එක දිගට වාඩි වෙලා ඉන්න විට. අපිට එතනින් නැගිස් සිටිනිම තුළ තමයි මේ කය සැනසීම තාවකාලික වහරි ලබන්න පුළුවන්. නිරන්තරයම මේ අපි ලබාගැන තියෙන මේ භෞතික ශරීරය තුළ සදාකාලික සුවයක් මේ සරීරය උපාධානය කොටගෙන එ ගමන් කරන ගමන තුළ අපට සැනසීමක් නෑ. ලෞකක ජීවිතය ගත කරන ඔබට ලෞ පරමාර්ථ ෂ්ටසිද්ධ කරගන්නටත් ලෝකෝත්තර පරමාර්ථ සාක්ෂාත් කරගන්නටත්. ඉද්‍රිය සංවරය ධ්‍යවශ්‍යයයි. එනිසා කාමේ කියල කියන්නේ ඒකාම වස්තුූන් කරා මේ ඇසකර නාසේදිව ශරීරයේ කියන පං්ච ඉන්ද්‍රියන් මෙහෙෝමෙන් අස්සීමිතව පවතින ඒ කාම ආසාවන් කරා මේ ඉන්දුරන් මෙහේවීම තුළ අපි පිරිහීමට පත්වෙනවා අපේ ජීවන අරමුණු අපට ඉෂ්ට සිද්ධ කරගන්න බැරිව යනවා. අපගේ සංසාරික අරමුණු සීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීම එවුතු මාරි මාර්ගයේ ගමන් කිරීමේ අප්‍රමාධි සිත පහළ කර ගැනීම ඒ අවස්ථාවන් අපට ගිලි හිලා යනවා ලොවැඩ සංග්‍රාව අප යහලත්තියවා ලිපගිණී මොලවන තෙක්දය සැලී සැපයක් යැයිකාකුලුවාදය කෙලී එපවත් තොපනොසි තොත් නො පැකිලයේ. සැපයක් නම් නැත කම්රස කෙලි. මේ කාමේ යාදීනවය. පිළිබඳ දේශනා කරන පැහැදිලි කරන මේ පාටේ තුළ. අපිට පැහැදිලි වෙනවා. කාම වස්තුූන් පිළිබඳ සැපයක් නැයි කිය කියනවා. සැපයක් නැතන් ඇයි. හැම දෙනාම මේ වස්තුූන් කරා ගමන් කරන්නේ ඇයි මේවාම සොයාගන යන්නේ පිනති සැපයක් තියෙනවා හැබැයි තාවකාලිකයි ඔබ අන්තුුරෙන් අඳුරට අරං යනවා ඔබ දුකින් දුකට පත් කරන ආස්වාදයක් සෑම පාපධර්මයක් තුළම එකී ආස්වාදයක් පවතින්නට පුළුවන්. ඒ අස්්වාදයට ඔබ වහල් වෙලා ඔබ අතරමං වෙලා ඔබ අස්සරන වෙලා නිරන්තරය ඔබගේ වටිනක් කාලේ විනාස කරගන්නවා. මිරන්තරයෙන් ඔබගේ වටිනා ජීවන අරමුණ නැති කරගන්න කොයි තරන්න ඔබ අඩල ඇද්ද ඔබආස් කරනද ඔබට නොලැබීම හේතු කොටගෙන. එ බෞතික සම්පත් නොැබීම හේතු කොටගෙන. ඔ වාස්ස කරන පුද්ගලයන් තැනත්තං වස්තුූන් අරමුණු ඔබ තුළට නො පැමිණීම හේතු කොටගෙන. ඔබ තුළ හටගා නාකමැත්ත අප්‍රිය බව අමනාපය කොයි තරං සිත තුළ විතර්ක කරනවාද සිත තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවාද. එකම විතර්කය ඔබගේ පරිහානියට හේතුවෙන බව ඔබ සිහියන් දකින්න එසේ ඔබ සිහියන් දකින පුද්ගලයෙක් නං ඔබ නෙවරදි ධර්මාශ්‍රාවකයෙක් ඔබට පුළුවන්න්නං ඒ මධ්‍යස්තසිත උපේක්ෂාසිිත පහළ කරගන්නට ඉන්ද්‍ර භාාවනා සූත්‍රයේදී අපිට අමාමෑනි බුදුපාණන් වහන්සේ උගන්නනවා සංකතය ඕලාරිකය පටිච්ච සමුපන්නේ මෙ හිතන්න කියනවා විදර්ශනානුවනින් යුක්තව මේ කාම් වස්තුූන් දිහා බලන්න හුරුවෙන්න කියනවා පිනත්ති මේ ලෝකේ කාන්තාව අහන් අස්ස මහඬ මොකක්ද පිරිමයක වසෙන් ඔබ මේ ලෝකේ හන් ආස්ස මහඩ කුමත්ද ගුත්තර නිකාය තුළ අමාමෑැනි බුදු පාන් වහන්සේ දේශනා කරනවා පිරිමයකු අහන්න ආසමහඬ කාන්තාහඬ කාන්තාවක අහන්න ආසමහඬ පිරිමයකුගේ හඬ එනිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ සොයාගන මේ ශරීරය යනවා මේ සරීරය ස්වභාවයකයි සරිරේ ඉල්ලන්නේ එකයි. අන්න එනිසායි ඔබට ආමාමෑනි බුදුපාණන් වහන්සේ අනු දැන වදාළේ අනු සෝතගාමි මාර්ගයෙන් බැහැරව පටි සෝතගාමි මාර්ගය ගමන් කරන්න. අදිිස්්ඨානය ඇති කර ගන්න. එතුළ ඔබට ලෞකිකත්වේ සාර්ථකත්වය ලබන්න ඔබ උසස් සැපයක් විඳින්නට මේ ලෝකයේ ඔබට පෙන්නන. ඒ සවිසේසි ලෞකික අරමුණු කර ගමන් කරන්නට, අවශ්‍ය කරන ශක්තිය සලසගාන්න වගේම ලෝ කෝත්‍ර මාර්ගයේ. අපිට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මග සතරපලයම් ප්‍රත්්‍යක්ෂ කරලා මේ ඉපදීම නැති කරලා මේ දුකින් නිදහස්සලා සදාකාලික සැනසීම අපට ලබන්න පුළුවංකම තියෙනවා. පෙන්ත්නී ලෝක ප්‍රධානතම ආදායම් ලබන ව්‍යාපාර තමයි පුද්ගල වෙළදාම එ වගේ ස්ත්‍රී දූර්තභාවේ එ වගේම සුරාව සූදුව මේතමයි ප්‍රධාන වශයෙන් ආදායම් ලබන මාර්ග මිනිස්සුන්ගේ හැගීම් අවධිකරලා කාමේ අවධ කරලා තමයි පිවත්න ආදායන් ලබන්න අපේ දුරුවලකම කෙලෙම පහරදීලා අපේ දුරුවලකමින් බොහෝ වැඩගන්නවා අපි අසරන වෙන ැකිදී වෙළඳ දැන්නීම නොක් කාකාරී දේවල් මාකටි අද ලෝකී පුරාම යොදාගන තියෙන්නේ මිනිසාගේ ශරීර ඉල්ලන දේ සපයන ඉල්ලුමට සැපයුම එනිසා බුදු දහම කියන්න පෙන්වත් ඉල්ලූ පට සපයන දහමක් නෙවෙයි හොඳට මතක තියන්න චි දරුවකු නිරන්තරේම චොකලට ඉල්ලනවන රස්සදේ ඉල්ලනවාන අම්ම තාත්තා නිරන්තරේ මේ දරුවා ලෙඩට පත්කරන විදිහේ එවැනි නිතර නිතර ලබා දෙනෙ නෑ. ඒවගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයක් කරේ පතල මහා කරුණාවෙන් යුක්තව අපිට සැනසෙන මාර්ගය කියල දුන්නා.ඒ මාර්ගය කියලා දෙද්දී යථාර්ථයයි කියල දුන්නේ. සර්ව සුභවාදීව දේශනාව කළේ නෑ. ස අසුභවාදීව දේශනා කළේ නෑ. මධ්‍යස්ත ප්‍රතිපත්ති යථාර්ථය පෙන්නමින් සක්තිය කියල දුන්නා. පෙන්නත්නී ඉත්තිදුත්තෝ සුරාදුත්තුෝ අක්කදුත්තෝච යෝනරු. ලද්දං ලද්දං විනාසේති තම්පරාභවතෝමුකං පරභාව සූත්‍රයේ. දේශනා කරතියෙන. අපි නොමගටයාවන කරණ මේ තරුණ දරුවන් නිරන්තරේම ධර්මේ ශවනය කරලා මෙ සමාජයේ ගිලගන්නට බලාගෙන ඉන්න ඔබගේ කාලය ඔබගේ වටිනා මනුසාත්ම භාවය නැති කරන්නට බලාගෙන ඉන්න මේ සමාජයට උත්තරයක් දෙන්න ඔබ නිරන්තරෙන් උපේක්ෂාන්සිත පහළ කරගන්ඩ උපේක්ෂාසිත පහළ කර ගන්ට මධ්‍යස්්‍ර සිත සකස් කරගන්ට ඒ සඳහා ව්‍යායාම කරන්ට ඇලීම ගැටීම හේතු කොටගෙන පෙනත් නිරන්තරේම අපිට අපේ ජීවිත ප්‍රශ්න වලට ගැටල්වල්ට අප්‍ර අරබුද වලට ට සිද්ධ වවා. එනිසාම කාමය කියන දෙය හරියට මස් ලේ නැති ඇට කරගන ඇටකටුවක් අරගන ඒ හපන බල්ල වගේ ඒ බල්ලා සුරතලා ඇටකටුවක්හසුවනාම ටකටු අරගන නිරන්තරේ මහපනවා එහෙ මහපහපා ඉන්න විට ඒ සුරතලාගේම විදුරු ම තුවාල වෙලා ඒ එන ලේ රසේට තවතවත් අර මස්ටුව රසයි 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 කියලා විඳිනවා එනිසා ඔබ ආහාර ගන්න විටඒ කාමයම් පිළිබඳ ආදීනවේ හිතමින් මේ ශරීරයේ බෞතික ශරීරයේ යාපෙන්තම් යපෙන යපෙන්ට අවශ්‍ය විදියට සෞඛ්‍ය පිහිටන විදිට අවශ්‍ය ආහාර ගන්න මෙද්දිව තුළ ඔබගේ ආහාරය පවතින කාලයේ පමණයි ඔබ තාවකාලික වින්දනයක් ලබන්නන්නේ උගුරෙන් පහලට වැටන හම. රසේ විදින්න බෑ. එනිසා ඔබ නීරෝගීව ජීවත්වෙන්න ඕන ඔබගේ දෛනි අරමුණු සාර්ථ කරගන්නට ඕන අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකුුණන් මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තුළින් පමණයි ඒ දරුවට අධ්‍යාපනය සාර්ථකත්ව ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඇස පිනව පිනවා ඉන්න ගියොත් කන නාසේදිව ශරීරය ඒරූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වලට ලොල්වෙලා කටයුතු කළොත් ඒ ශිෂ්‍යට අධ්‍යාපනි කරමුණු සාර්ථ කරගන්න බැයි ව්‍යාපාරයක් කරනවානම් පවුල් ජීවිතයක් ගත කරනවානම් ජීවිතේ එකනක සමාජ සම්බන්ධතා නිවරදි ආකාරයෙන් පවත්වා ගන්නට ඔබ අරමුණු කරනවානම් නිරන්තරයම ඉන්ද්‍රියන් සංවරයන් විශේෂ කාරණයක් වෙනවා එවගේම මේ කාමේ කියන දෙය හරියට සිදුරුවෙච්ච නැවක් වගේ ඔබ මහා සාගරයෙන් එතර කරවන්නට ඔබ නැව් නැගලා ඉන්නේ ඔබ මේ ගමන් කරන නැවේ සිදුරක් ඇති වුණොත් මොකද වෙන්නේ ටිකටි වතුර පිරිලා නැව මුහුදු බත්වනවා අපි අරමුණු කරන ගමනාන්තයට සාර්ථකව අපට ගමන් කරන්න බැරිවෙනවා එනිසා ඔබ ගමන් කරන නැව සිදුරු කරගන්නට එපා එ කාමදාහින් ඔබේ ඔබේ ගමන බාධ කරගන්න එපා පත්න එක්තරා සොර කණ්ඩායමක ප්‍රධහනී සොරුන් පන්සීයක් සමග කෝකානිිජ පණ්ඩාගරී කෙන පරුවතේ මහනදම් රකිමින් සිටින ස්වාමීින් වහන්සේ නමක් බැහැදකිනවා. ස්වාමීින් වහන්සේ බැහැද කළ සොරු කණ්ඩායම නායකයා මේ වාමීන් වහන්සේගෙන් අහනුවක් ප්‍රශ්නයක් ඔබ වහන්සේ කොයි තරංකාලයක්ද මේ ගල්ලෙන තුළ අවුරුදු හයක් පමණ බෞංවඩමින් ශාසන බ්‍රහ්මචරිියාවෙන් මම වැඩවාසය කරනවා. ඔබ වහන්සේ ්‍යාන සමාපත්තීෙන් ලැබුවද නැහැ. මට ධ්‍යාන සමාපත්තියෙන් ලබාගන්නට අභික්්ඥා ලබාගන්නට නොහැකිවුණා නමුත් සිිල්ගුණ රකිමින් බෞන්වඩමින් මම ඒ ආරිය මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය කරන අප්‍රමාධ සිත දියුණු කරනවා.ඒවෙලා වෙදී මේ ස්ොර නායකයා ප්‍රකාශ කරනවා වසර ගණනාවකට ඉහතදී. මමත් මේ ගල්ලනේම ප්‍රවෘරජාවට පත්වෙල පැවිදි බුහොමියයට පත්වෙලා බෞන් වඩලා ්‍යාන අභිඥ්ඥා සමාපත්තීන් ලබා ගත්තා මේ පරුවතය ඉඳලා අර පහළ පීන ගම් පියසට පාත්‍රයත් රැගෙන ඉර්තියෙන් වැඩම කරලා පණඩපාතේ රැගෙන නැවතත් ඉර්දිියෙන්ම වඩිනවා ඒ අතර මග මේ වෙල්යායේ මම දැක්ක අවුරුදු පහළවක විතර සුරුපිත් හරුණ දැරිවියක් මාගේ රාගසිත ප්‍රබල වෙලා රාග ගින්නෙන් දැවි දැවී මගේ මේ සිත පාලනයෙන් තොරව අසීමිතව මෙ රාගේයට මගේ හිත යොම වුණා. ්‍යාන සමාපත්තින් අහිමි වෙලාග. පසුව මම මෙ චීවරේ තියලා පාරක් පාරක් ගානය ගිහිල්ල එකනෙකාගෙන් ආහාර ඉල්ලගෙන අනු බව කලා. පසුවමන් සොරකං කරට පටන් ගත්තා. සොරු කණ්ඩායම පනහක් බවට මං හදාගත්තා. ඊට පස්සේ මගේ සොර කණ්ඩායම පන්සීයක් බවට පත් වුණා. අර දැරිවියත් බලහත් කාරයෙන්ම මම විවාහ කර ගත්තා මට බොහෝ සම්පත්තියෙනවා. පංච කාම සම්පත්වන්ඩා නමුත් මං මේ ගල් එන තුළ ඒ අමාමෑනයේ බුදුපාණන් වහන්සේ පෙන්වා දුන්න සැපය විතා එනිසා ඔවබටත් අපටත් නිරන්තරෙන්ම මේ ලෝක සත්වයාට කරුණාවෙන් යුක්තවම අමාමෑණී බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් නිවන් රසය ලබන්නට උදෑස්ස අවදිිය වූ මොහොතේ ඉඳලා අපි තුළ අධිෂ්ඨානය සකස් කරගන්ට ඕන. නිවාන් පිණිස අරමුණු කොටගෙන කටයුතු කරන අපිට මේ මොහොතේ මේ ගත කරන ජීවිතේ ඇතිවෙන සියලු කරදර බාධක ප්‍රශ්න අරුබුද සියල්ල විසඳලා විසදාගන. ඉසරහට අන්ඩ පුළුව අංකම තියෙනවා පෙන්වත්නී ඒ සඳහා අපි ප්‍රගුණ කළ යුතු ධර්මතා තියෙනවා නිරන්තරයෙන් උදේ අවදියුණ මොහොතේ කල්පනා කරන්නට ඕන යම්කිසි කාම විතර්කයක් ඔබේ හිතේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ විතර්කය ඒ සිතුවිල්ල අමන්ට එහපත පිණිස හේතුවෙනවාදත් තව්‍යාබාදාය සංවත්තති. අනුන්ට හපත පිණිස පවතිනනාද පරව්‍යාබාදාය සංවත්තති. එවගේම තමුන්තත් අනුන්ටත් දෙපාර්ශවයටම යහපත පිණිස පවතිනාද නැද්ද කියලා හිතන්න කියනවා මිනුන් දන්ඩක් උබව්‍යාබාදාය සංවත්තති.ඒ වගේම ඔබ නිරන්තරෙන් හිතන්න මෙකාම සිතුවිල සිත තුළ ක්‍රියාත්මක වෙන විට ඔබබගේ ප්‍රඥාව හීනවෙනවා.ඒ වගේම ඔබ නිරන්තරයම හිතන්න මෙකාම සිතුවිලී නොයෙක් විදියේ ෂ්ට කාන්ත මනාප ප්‍රියව් අරමුණු කරාම අසීමිත ආශාවන් කරාසිත මෙහෙෝමින් කඩයිතු කරන අවස්ථාව ඔබ දුකට පත්වෙනවා. එ වගේම ඒ නිවන නිවන් මාර්ගය ආවරණය කරනවා කාමච්චන්ද ්‍යාපාද තිීනමිද්ද උද්ධච්චකුක් ච්ච විචිකිච්චා. එනිසා අසමිත ආශාවන් සීමකරණයක් කරගන අතේ දුරට ඔබට ලබාගත හැකි අරමුණු උත්සාහහිෙන්. ලබාගන ලෞකිකවුත් ලෝකෝත්තර ව දියුණුව සලසගාන්න යම් කෙනෙක්ද එපුද්ගල දෙලව සැනසෙනවා. පෙනවත්නී වංගී සහාමුදුරෝ මෙ නිවන් අරමුණු කොටගෙන කෙලෙස් සමඟ සටන් කරන ස්වාමීින් වහන්සේලාගව. කතා වස්තු ගොඩාක් මේ ත්‍රිපිටකේ පුරාවටම තියෙනවා. බලන නන්දහාමුදුරු ජනපද කල්්‍යානිිට ප්‍රේම සිත පහලවෙලා පළමු ප්‍රේමි වේදනාව බිඳිමින් එ ජනපද කල්්‍යානිගේ ඇහැ එවගේම මූුණ වච්චන කේස කලාපය එකින් එක එකින් එක නිමිති වසයෙන් හිතට අරගන අනුනිමිති වසයෙන් හිතට අරගන නිරන්තරයම හිත තුළ විතර්ක කරමින් ඒවා සිතුවිලී දාමයක් විදිහට ක්‍රියාත්මකවෙමින් කාමයට සිත මෙහෙව්වා එවගේම වංගේ සහාමුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට ප්‍රකාශ කරනවා අයික අවස්ථාවකදී කාමරාගේන ඩයිහන්ති චිත්තම් මේ පරිඩයිහති මගේ හිත කාමරාගෙන් දැවෙනවා ඒ වෙලාවේදී න්ද හාමුදුරන් වහන්සේ මඟ පෙන්නමින් අනුශසනා කරනමේ වංගේ සහාමුදුරන්ට සංඥාය විපරී ඒසා චිත්තන්තයේ පරිඩයි ඇැති. නිමිත්තං පරිවජ්්‍යයහි පියරාගු සංහිතා. රාගේට හසුවන නිමිත්තයි වත් කරන්න කියනවා. එනිසා ඔබට ඔබේ හිතට වේදනා ගෙන දෙන නිමිත්තයිවත් කරන්න මේ මොහොතේ ඔබගේ සිහි අවදිි කරගන්න අප්‍රමාධි සිත පහළ කරගන්න අන්න එතකොට පුලුවංකම ලැබෙයි මේ රාගගින්නෙන් මිදිලා ඒ සැනසීම නිවීම ලබන්නට. එනිසා නිරන්තරයම ගත කරන මොහොතක් ොහොතක් පාස අපේ චිවන ගමන ප්‍රමාධ කරන සංසාර ගමන ප්‍රමාධ කරන නිවන ආවරණය කරන වහලතියන මේ කාමයන් පසු පස මේ සිත මෙහේවනෙක් ඇස කන නාසේදිව ශරීරයේ මෙහේවනෙ එක තුළ අපට වෙන පාඩුවම මෙනෙහි කරන්න ආදීනවේ මෙනෙහි කරලා ඔබගේ ජීවන න්‍යායපත්‍රේ ජීවන අරමුණ ඉස්සරහට තියාගෙන සංසාරි කරමුණ ඉස්සරහට තියාගෙන වහ වහා අප්‍රමාදීව කටයුතු කරන්න ඒ තුළින් මෙලව සැනසීමල බන්ටත් සංසාරිකවාසිෙන් ඔබත් අපත් ප්‍රාර්ථනා කරන ජාතියක් ජරාවක් ව්‍යාධයක් මරණයක් නැති බද්ධාධී මහොත්තමයන් වහන්සේලා හොඳයි සැපයි කියානිවේ සැනසී පැමිණවදාළ පරම සාන්තනිවෙනින් සැනසීම ලබන්නට. ඔබමටත් හැම දෙනාටම සියලු ලෝක සත්‍යයාටම ශක්තිය ලැබේවා. උතුම්නිවනින් සැනසීම වේවා කියල ප්‍රාත්ථනා කරනවා. ගෞරෝණීය ස්වාමන් වහන්සේ අද ධර්මානු ශාසනාවේ දායකත්්‍යය ලැබ පින්වතුන්ගේ අරමුණුසාහ අපික්‍ෂාවන්න. දස් විසිතකේ ඔත්තුොම්බර් මත විසි පස්ස වන දිනට අභව ප්‍රප්තවී වසරක් පිරීමණිමිත්තෙන්. T නාලනී භාග්‍යවතිමෙන්න්ස් මෞතුමියයට පොණි අනුබෝදනා කිරීම සඳහා අද ධර්මාණු ශවාසනාවේ දායකර්ථය දරනවා. කළුතර නාගොඩ හතර වන පටුමඟ නොම්බර හැට දෙකෙන් අසු හතලිපිනී පදිංචි. Tවීනා සුධර්මී සිල්ලු ආම හත්මීියය. දෙදහස් විසිි දෙක ඔක්ටෝම්බර් මස විසිපස්සන දිනට සිය තිස්පස්ෂෙන් උපන්දිනය සමරණ HMA දිල් රොක්ෂි සිිල්වා දනියයට සුබ උපන්දිනයක් වේවා යන පාර්ථනාවෙන්ද දෙදහස් විසි දෙකේ නොවම්බර් මස දහ අටවිනි දිනට උපන්දිනය යෙදෙන රුවන් ජයගොඩි මහතාටත් දෙදහස් විසි දෙකේ නොවැම්බර් මස දහ අටවිනි දිනට උපන්දිනය යෙදෙන වසර තිහක යුද බිහෙන් හටමුදාගත් හිටපු ජනාධපති මයින්ද රාජපක්ෂ මැත්තුමන්ගේ සිතුම් ඉටුවන උපන්දනක රාසිරි පැතිීමටත් එතුමාට දිගා සිරි පැතිීමටත්. ඉරේෂා ඉරේෂ් අසානී මෙලනී සහ ජනක යන අයිත නිදු කනිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වගේම ලෝකවාසි සැමට සුවපත්තිේවා යන ප්‍රාර්ථනයෙන් අද බර්මානු ශාසනාවේ දායකටවය දරනවා කොළොඹ දහය මාලිගාාවර්ත පාර නොම්බර පනස් නමේ ලිපනී පදිංචි. WA චාන්ධනී පිරේරා මබ ඇතුළු පවුලේ සියලූම දෙනා. දෙදහස් විෂි දෙකේ හත්වනිමාසේ විසි පස්වන දින පර්ලෝෂපත්වී අදට තෙමසක් සපිරෙන Kේඇක්නුස්සිිල්වා සිය සහෝදරියටත් දෙදහස් විශ්සේ පස්වනිමාසේ තිස්වනි දින පරලෝෂැපත් WA ආයියදාශැසය ස්වාම්පුරෂයාටත් සිය සහෝදරිය වන සද්ධාවති සිල්මෑණියන් ඇතුළු ිය ගිය සියල්ලුම ඥාතීන්ට පින් අනුමුදන් කිරමී අරමුණින් අද ධර්මානු ශවාසනාවේ දායකත්තය ලබනවා දර්ගානගරය මීගම කපු ගෙදරවත්ත ලිපිණී පදිංචි KP ලෙලියට් සිිල්ලවා මහත්මියය. අදදිනට අභාවප්‍රාප්ත වී වසරක් සපිරෙන කෞශාල් ඉන්දීවර අතවද මහතාට ධර්මානු ශවාසනාවේ අනිසංශ බලයෙන් ඉක්මන් භවයකදීම ධර්මය අවබෝධ වී, නිවන්සු අර්ථයවය යන පාර්ථනාවෙන් අද ධර්මානු ශවාසනාවේ දායකර්තය දරනවා බෙම්මුල්ල මහවිට පාර අංක අටෙන් එකලිපිණේ පදිංචි ශාමාකොමාරි බිරිද ්‍රීටා ලියනාරච්චිමැනියන් ඇතුළු පවුලේසිියලුම දෙනා. පරලෝ සැපත්වී අදට වසට දහයක් සපිරිෙන W.AL ශ්‍රියාවතී වැලි විට උුරුමාතාවටත් මිට වස්සද හයකට පෙර නිධනප්‍රාප්ත වනු හරිත්‍ර භාෂිත වුණුතිලක පතුනුවන්ටත් පෞුල්ලේ මියගිය සීලුම ඥාතිීන්ට හිතවතුන්ට පුුණයනුමෝදනා කෙරෙමි අරමුණින් ඒ වගේම සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට නිදු නිරෝගිස් සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් අද ධර්මානු ශවාසනාවේ දායකත්වය ලබනවා ගනේමුල්ල කැන්දලිය අද්ද පාළුව අංක හැත්ත පහින් දෙකලිපෙනී පදිංචි ලයනල් ගුණුතිලක වියතුමා ඇතුළූ පවල්ලේ සියලුම දෙනා. මට වසර හතරකට පෙර මියගිය ඥානවී රණසිංහ මැතිනයට පින් පැමිණිවීමේ අරමුණින් අද ධර්මානු ශවාසනාවේ දායකත්ය දරනවා වහරක මොරතොට ලිපෙනේ පදිංචි සිය ස්වාම්පූරුෂයා වන එල් පොඩි අප්පුොහමි මහතා අයියා අක්කා දුව ජවනි හන්සිකා සුනෙත්‍රා ඇතුළු පවුලේ සියලුම දෙනා. මිය පරලොවගිය එච්චෙම් මුතුමැණිකේ මැනියන්ටත් කේම් ි බ්ඩා පියතුමන්ටත් මියගිය මණඩාටුගම දුනු මඩලාවේ පදදිංචුව විසූ කේම් බණ්ඩාරරත්න සහෝදරයාටත් රටවෙනුවෙන් දීපදු සියලුම රණවිරුවන්ටත් පින් ප්‍රමිණුවමේ අරමුණින් සහ සම්බුද්ධ ශාසනයේ සිිරස්්චතිය වෙනියෙන් කැපෝන සියලූම සංගරත්නයටත් අද ධර්මාණු ශවාසනාවේ දේශකැණන් වහන්සේටත් නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමින් එමෙන්ම ය බිරිඳ දුවරු මුණුපුුරු මනිබිරියන්ට සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ පවුල ලසීල දදු දරුවන්ටත් හිතමිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කළෙ සැමටත් නිර්වාණාබෝධය ලැබියවා යන පාර්ථනාවෙන් අද ධර්ම දේශනාවේ දායකත්තය ලබනවා කුඹක්කව මාන පහා කේම් ප්‍රත්නායක මහතා. දෙදහස් විසිදකේ ඔක්තුොම්බර් මස විසි හයවෙන දිනට උපන්දිනය යෙදෙන විමංසා ෞද්ධ මධ්‍යස්ථානයේ කල්ලයානි ඉහළගමගේ වර්ණසූරිය ගුරුමෑැණියන්ට මෙමනි ශාසෙන්ක කටයුතු තවදුුරටත් ඉටුකිරීමේ සන්ඳහා නිදුක් නීරෝගී සුවය චරජීවනය ලැබියවා යන ප්‍රාර්ථනාවෙන්ද. දෙදහස් දාසේ නමවිනිමාසේ විසි අටවෙන්න ඉදින පරලෝෂ්‍රපත් විමංසා සමාජි සත්කාරයේ නිර්මාතෘ බෝතිසිත්ව ගුණෝපේත බදුබව ප්‍රර්ථනා කරන වෛදී රංජිත් වන්නසූරිය ගුරුපයණට තිය පැතුම් ඉටුවේවා යන ප්‍රාර්ථනාවෙන්ද. මෙවැනි පුතකු සහර දියනයක් ලෝට දායාද කළ සිය දුමෝපියන්ට්ගේ පරලවචීවිතය යහපතිවවා යන ප්‍රාර්ථනාවෙන් අද ධර්මානු ශවාස්ථනාවේ දායකත්තය ලබනවා කොළඹ අට ගෝතමි පාර පළමු පටුමගේ විමංසා බෞද්ධ මර්ධ්‍යස්ථානය අංක හැත්ත අටලිපිනිය පදිංචි කුසල් ගෝකුල ගනයවත්ත මහතා ඇතුළු න් අපි කණ්ඩායම ගෞරු නිස්වාමින්න් වහන්ස දායකතු ලැබු පිින්ගතුම් වෙනුවෙන් පොල්්‍ය අනමෝදනව ගැනීම සඳහා මයිතා මත්ම ගෞරවෙන් ආරාධනය කරනවා. සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න වචනය පරිසාමාප්තාර්ථයෙන්ම සැදැහෙයින් බුද්ධි සම්පන්නව කාරුණිකත්වයෙන් යුතුව මේයඋතුම් ධර්ම දේශනාව සඳහා දායිකත්වය ධර්මින් අද දිනේදී ඇසකන නාසය දිවසරීරයේ කියන ඉඳුරං මගෙන් ලබාගන්නා අරමුණු සැපයිස්වයි කියලා අපේ හිතේ සකස් කරගන්න අරමුුණ සංකල්ප රාගයන් පිළිබඳව අපි ධර්මාණුශාසනාව ශ්‍රවණය කිරීමතුළින්. විශේෂ වසයෙන් රැස්කරගන්නා අදකුසල ශක්තිය මේ උතුම් ධර්මාණ ශාසනාව සඳහා දායිකත්තය දරු පින්නත් හැමදෙන වෙනුවෙන්. එවාගේම ලංකාවාසිී ලෝකවාසිී ශ්‍රාවකෝබ හැම දෙෙන වෙනුවෙන් නිදන ප්‍රාප්ත යම් ඥාතිවරෙක් වේද ඒ නම් සඳහන් කළ නොකළ එස්සෙලු ඥාතිවර්ගයාට පින් අනුමෝදංව මේ ධර්මාණ සංසතුලින් මේ පරලෝගේ ඥාතිීන් උතුම් නිවනින් සැනසීම ලබත්වා කල ප්‍රාර්ථනා කරමු සාධෝසාධෝ සාධෝ එවාගේම නීරෝගි භාවය ප්‍රාර්ථනා කරමින් ඒ හිටපු ජනාධිපත්තුමාන්ට ආශිර්වාද සිද්ධකරන්නට දුන තේතුමාටත් නීරෝගි භාවය, රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබෙන්නට මේ උතුම් ධර්මාණ සංස හේතුවේවා එවගේ මේ උතුම් පිංකම සඳහා. දායිකත්වයේ දරමින් කටයුතු කරන. ඔබට ඔබ පවුලේ සැම දෙනාට ශ්‍රාවක ඔබ හැම දෙනාටම. නීරෝගි භාවේ, රත්නත්‍රේ ආශිර්වාදේ ලබන්නට ආයුුවන්න සැප බල ප්‍රඥා ලබන්නට. මෙලව සැනසීම ලබන්ට සංසාරික වසයෙන් උතුම් නිවනිින් සැසීම පිණිසම. ඔබා පහැම දෙනාටම මේ උතුම් ධර්මාණ සංස හේතුවාසනාවේවා නිවනින් සැනසෙත්වා සාධෝ සාධෝ සය දෙවිය අන්ටපින් අනුමෝදංවේවා දෙවියන්ගේ දේවාරක්ෂාව දෙව බැල්ම අනුකම්පාව ඔබා පැහැම දෙනාටම සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනය බෝධියකින්. නිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කරගන දෙවියන්ට පින්දෙමු. ආකාසට්ඨාචබුම්මට්ටා දිවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදෙත්වා චිරං්‍රකන්තුලෝක සාසනං ආකාසට්ඨාච්ච බුම්මට්ටා දිවානාගා මහිද්ධිකා, පු්ඥන්තන් අනු මෝදෙත්වා චිරං්‍රකන්තු දේසනං ආකාසට්හාා්ච බුම්මට්ටා දිවානාගා මහිද්දකා පං්ඥන්තන් අනුමෝදෙත්වා චිරං්‍රකාන්තුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සුපින් නොතුනී අද ධර්මානු ශාස්ථනාව පවතොන් ලැබූ කෞුරෝණීය දේශකයණන් වහන්සේ කොළඹහත බුලස් පටු මග ශ්‍රී ජිනේන්ද්‍රාරාම ව්‍යහාරාධිපති ස්වර්ණාලෝක සමාධි සත්කාර පදන මේ විධයක අර්ධ්‍යියක්ෂ ශාස්ත්‍රපති අති පූජපාද බඹරගම සෝමරථන ගෞරෝණීය ස්වාමේන්ද්‍රයණන් වහන්සේ. සුපින්වතින් ඔපටත් පුළුවන් ගුවන්්ඩුදිලේ ස්වදේශී සේවයෝස්සේ, මෙවැනිම ධර්මානු ශාසනාවක දායකත්වය ලබන්නට කතා කරන්න අපේ ආගමිකන් සේ දුරකතනංක බිඳුවයි එකයි එකයි දෙසිය හැටනමයයි හැත්ත එකයි හතලිය. බිඳුවයි එකයි එකයි දෙසිය හැටනමයයි හැත්ත එකයි හටලිය. අථ ධර්මානු ශාසනාවේ සංයුත්ත තැටියක් අවශ්‍ය නම් කතා කරන්න අපේ දුරකතනංක බිඳුවයි එකයි එකයි තුන් සය හතයි දහයයි අසූ දෙක. මෙම ධර්මාණු ශාසනාව සොදේශය සේවා YouTubeුයුප් නාලිකාවෙෙන්ද ඔබට සවන්දිය හැකි. සුපින්වතුනි අද ධර්මානු ශාසනාව ක ඇත්තු, ගෞරනීය දේශකැණන් වහන්සේටත් ධර්ම දේශනාවේ දායකත්ය ලැබ ශීර පින්ංගතුන්ට ගුවන් විදිලියයේ සොදේශය සේව ඔස්සේ ධර්මස් ශරවණනය කලබ සිරදිනෑටමත් ප්‍රාර්ථනා කරන්න අපි සුපුරුදු ප්‍රාර්ථනාව සම්මා සම්බුදු සරණයි.